එකම කාට 100 තලයක පහක් දැක් වෙන ලක්ෂ ලකුණු කරා. හොඳයි බලමු ආලා හරිද කියලා. පළවෙනි එක 3 2. එහෙනම් x අක්ෂයෙන් ධන 3 හොයාගත්තා. දෙකක් උඩට ලක්ෂයේ ඊළඟට දෙකේ ඍණ 1. x අක්ෂයෙන් 2 හොයාගත්තා. ඍණ 1 නම් 1ක් පහළට ලක්ෂය b. ඊළඟට දෙකේ බිංදුව x අක්ෂයෙන් 2 හොයාගත්තා. බිංදුව නම් එතරම්මයි ලක්ෂය c. ඊළඟට බිංදුවේ 3 x අක්ෂයෙන් බිංදුව හොයාගත්තා. 3 3ක් උඩට ලක්ෂය d. ඊළඟට බිංදුවේ ඍණ 2 බිංදුවේ ඍණ 2 ලක්ෂය e. ඊළඟට බිංදුවේ බිංදුව ලක්ෂය f. ඊළඟට ඍණ 3 ධන 2 හරස් ඍණ 3 හොයාගත්තා. ධන 2 නම් 2ක් උඩට ලක්ෂය d. ඊළඟට ඍණ 2 ඍණ 3 හරස් ඍණ 2 හොයාගත්තා. ඍණ 3 නම් 3ක් යටට ලක්ෂය h. ඊළඟට ඍණ 1 බිංදුව ලක්ෂය i. ඔක්කොම හරිද බලන්න. හොඳයි බලමු ඔයාලගේ උත්තර හරිද කියලා. බලන්න A ලක්ෂය ලකුණු කරලා තියෙන්නේ හරස් ඍණේ 3ට ගිහිල්ලා 1ක් උඩට. එහෙනම් කණ්ඩාංගෙන්න ඕනේ 3 1. ඊළඟ B ලක්ෂය ලකුණු කරලා තියෙන්නේ x අක්ෂයේ ඍණ 2ට ගිහිල්ලා 3ක් පහළට. නම් B ලක්ෂයේ කණ්ඩාංග වෙන්න ඕනේ ඍණ 2 ඍණ 3. එහෙමයි ලක්ෂයේ කණ්ඩාංග හොයාගන්නේ. හරස් ඍණේ කීයට ගිහිල්ලා කොච්චරක් උඩට ගිහිල්ලාද කොච්චරක් යටට ගිහිල්ලාද කියලායි බලන්නේ. ඊළඟට C ලක්ෂයේ හොයාගන්නේ. බලන්න C ලක්ෂයට යන්න පුළුවන් මේ. මෙතන C ලක්ෂයේ තියෙන්නේ හරස් ඍණේ 2ට ගිහිල්ලා හරස් ඍණේ 2ට ගිහිල්ලා 2ක් පහළට. එහෙනම් ධන 2 ඍණ 2. දැන් B ලක්ෂය හොයාගන්නේ කොහොමද බලමු. හරස් ඍණේ 1ට ගිහිල්ලා x අක්ෂයකට ගිහිල්ලා 4ක් උඩට. 1 4. B ලක්ෂය හොයාගන්නේ x අක්ෂයේ ඍණේකට ගිහිල්ලා 3ක් උඩට. එහෙනම් ඍණේ 1 3. ඍණේ 1 3. ඊළඟට f ලක්ෂය x අක්ෂයේ බිංදුවට ගිහිල්ලා 3ක් උඩට ගිහින් බිංදුවේ 3. බිංදුවේ 3. f g ලක්ෂයට. g ලක්ෂයේ x අක්ෂයේ බිංදුවට ගිහිල්ලා උඩට ගිහිල්ලත් නැහැ යටට ගිහිල්ලත් නැහැ. එහෙනම් බිංදුවේ බිංදුව. බිංදුවේ බිංදුව. ඊළඟට h ලක්ෂය x අක්ෂයේ බිංදුවට ඇවිල්ලා තමා 3ක් යටට ගිහිල්ලා තියෙන්නේ. එනා x ලක්ෂයේ කණ්ඩාංගයෙන් උනේ බිංදුවේ ඍණ 3. i ලක්ෂය i මෙතනදී.
आई लाख से एक साथ से देखा टा की गिल्ला उठा टा की गिल्लत नहीं आठ टा की गिल्लत नहीं ये नाम देखे बिंदु देखे बिंदु इलाका टा जे लाख से एक साथ से रीना देखा टा की गिल्ला उठा टा की गिल्लत नहीं आठ टा की गिल्लत नहीं रीना देखा टा की गिल्ला उठा टे काम किया ना रीना देखे दाने आठ टे काम किया ना रीना देखे रीने बिंदु इतना माये रंग ये आनु जे लाख से इंदोने बिना देखे बिंदु होती है पता है तेरे मेन भी है तेरा आप इटा लाख से लाखों कराने पुरवा में इंदक तो होने लाखों कर लाती है ना लाख से वाला कांडा कलियार ना पुरवा में इंदो होने अरे ये ना नेपाल भी तापोल्डा का इटा खाता कराने थी ना लियान मात्र का समांतर प्रस्थान समांतर प्रस्थान वाई अक्ष समांतर प्रस्थान यार ते पालेनी के लिए अन्य है मत एकमा काट सी ये ताने एक एकमा काट सी ये ताने एक पालेनी कोटा सर पहाड़ तो देख के ना लाख सर लाखों कराना लाख से लाखों कराने देवनी कोटा सर केवा या कराने लेबेन प्रस्तार ही लेबेन प्रस्तार ही हिमी लगी है ना सामी करने लिया ना मेट लाक्ष अधिक देखे देख क्षमा देखे एक देखे बिंदु देखे हृदय देखे हृदय देख देखे ही ना तू बालमु बाल पुरवा कार्ड सी ये ताले एक करना ला मैं लाख से दिखला कुल कराने का ये वाह यहाँ कराना तू पुरवा इतने इतने का कर्म को बाल होता है खराब बारात लोटी ठीक है
හොඳයි ලක්ෂ ටික ලකුණු කරලා ඉවරද බලමු x අක්ෂයෙන් ධන දෙක හොයාගත්තා ධන දෙක නම් දෙකක් උඩට ධන දෙක ධන එක ධන දෙක බිංදුව ධන දෙක ඍණ එක ධන දෙක ඍණ දෙක ධන දෙක ඍණ තුන යා කරනකොට මෙතනින් නවත්තන්න එපා උඩටයි අටයි දෙකටම දික් කරන්න අපතේ බලන්න මේ ලකුණු කරපු හැම ලක්ෂයකම x ඛණ්ඩාංශය බලන්න හැම ලක්ෂයකම x ඛණ්ඩාංශය ධන දෙක එහෙනම් මේ රේඛාව මත කොතන බැලුවත් ලකුණු කරන ලද නොකරන ලද හැම එකකටම y අක්ෂයේ ඉඳලා තියෙන ඒ කියන්නේ x ඛණ්ඩාංශය දෙක මෙන්න මේ x ගේ ධන දෙක හරහා යන මේකට සමාන්තර අපි මාතෘකාව දැම්මේ y අක්ෂයට සමාන්තර ප්‍රස්ථාන ආන් මේකට දෙන නම එනම් හැම විටම x ඛණ්ඩාංශයේ දෙක රේඛාවෙ ඉඳන් මේකට අපි නම දාන්නේ x සමානයි 2 කියලා. x සමානයි 2. හොඳයි. සමීකරණය ලියන්න x සමානයි 2 කියලා. හොඳයි එහෙනම් බලමු මෙන්න මේ විදිහට x ගේ ධන එක හරහා y ක සමාන්තර ප්‍රස්ථාරය දැන් යන්නේ මේකට සමාන්තරව මෙතනින් y අක්ෂයේ ඉඳලා එකක් දුරින් තියෙන්නේ එහෙම නැත්නම් මේක මත ඕනම තැනක x ඛණ්ඩාංශයේ එකක් නිසා මෙයාට දෙන්න පුළුවන් නම් සමීකරණය නම් x සමානයි 1 දැන් අපිට x සමානයි 1 ප්‍රස්ථාරය අඳින්න කිව්වොත් එහෙම x ගේ ධන එක හරහා y ට සමාන්තර ඉඩක් අඳිනවා විතරයි කරන්නේ x සමානයි බිංදුව ප්‍රස්ථාරය අඳින්න කිව්වොත් x ගේ බිංදුව හරහා y ට සමාන්තර ප්‍රස්ථාරය කියන්නේ මේකමයි y අක්ෂේමයි ඒකේන x සමානයි බිංදුව ප්‍රස්ථාරය ඊළඟට අපි ගත්තොත් මෙහෙම x සමානයි ඍණ එක ප්‍රස්ථාරය අඳින්න කිව්වොත් x ගේ ඍණ එක හරහා මේන් මේකට සමාන්තරව ප්‍රස්ථාරයක්. එතකොට ඒකට දෙනම සමීකරණය x සමානයි ඍණ 1. හොඳයි බලමු අපි මේ වගේ කීපයක් ඊළඟ මේකේ දෙවැනි ගැටලුව විදිහට කරන්න දීලා. කියන්නේ එකම කාටසිය තලයක පහත සමීකරණ වල ප්‍රස්ථාර අඳින්න බයි කාර්සිය තලයක් ඇඳලා මේ ටික අඳින්න Thank you.
समांतर प्रस्तार समांतर प्रस्तार
राइट लाकुड़ कर ले आकर अंदर बाला හොඳයි ඉවර ඇති වෙලාව ඇති බලන්න කරලා ඉවර ඇති මේ විදිහට ලකුණු කරන්න තියෙන්නේ වෙන දෙකේ දාන තුන විනේකේ දාන තුන අරස්රේ බිඳුවට ආවා උඩට තුනක් ආවා බිඳුවේ තුන ධනයේ x ඛණ්ඩාංකයේ ධනයක තෝරගත්තා දාන තුන නම් තුනක් උඩට දාන දෙකේ දාන තුන බලන්න එතකොට ලැබෙන ප්‍රස්ථාරය x අක්ෂයට සමාන්තරයි. එහෙනම් x අක්ෂයට සමාන්තර ප්‍රස්ථාර කිව්වේ ඒකයි. එතකොට බලන්න මේකේ ලකුණු කරපු හැම පක්ෂයකම කණ්ඩාංක බැලුවාම y කණ්ඩාංකෙ එන්නේ y කණ්ඩාංකයේ 3යි. එහෙනම් y කණ්ඩාංකයේ හැම විටම 3ක් වෙන ප්‍රස්ථාරය තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. බලමු ඒකට එහෙනම් දෙන්න හොඳම සමීකරණය මොකක්ද x අක්ෂයේ ඉඳලා 3ක් දුරින් තියෙන එක ඒක මත හැම වෙලාවෙම y කණ්ඩාංකේ 3යි ඒ නිසා y සමානයි 3 y සමානයි 3 කියලා ඉගෙන ගන්න ඕනේ y සමානයි 3 හොඳයි එහෙනම් ඔයාලට කලින් එකේ අත්දැකීමත් උදව් කර කර මේක ලේසියෙන් කියන්න පුළුවන් මොකක්ද වෙන්න ඕනේ y සමානයි මේක y සමානයි මේක එහෙනම් මේක y සමානයි 1 1 y සමානයි 1 මේක එහෙනම් y සමානයි බිංදුව අක්ෂයේ y සමානයි බිංදුව ඊළඟට මේක ඇඳුත් y සමානයි ඍණයක ඍණයක එහෙනම් මේ වගේ අපිට පුළුවන් ලක්ෂ ලකුණු කිරීමකින් තොරව නිකම්ම රූල් අරන් ප්‍රස්ථාරය අඳින්න අන්තිම ගැටලුව විදිහට අපි පස්තර රන්දි දෙකේ මේක අන්තිම එක විදිහට කරමු ලියන්නේ නම් එකම කාට 100 තලයක එකම කාට 100 තලයක එකම කාට 100 තලයක එකම කාට 100 තලයක පහත දැක්වෙන සමීකරණවල පහත් දැක්වෙන සමීකරණවල ප්‍රස්ථාර අඳින්න ප්‍රස්ථාර අඳින්න right පළවෙනි එකේ නම් y සමානයි 2 දෙවැනි එක y සමානයි 3 තුන්වැනි එක y සමානයි -3 හතරවැනි එක y සමානයි -1 මේ ප්‍රස්ථාර ටික අඳින්න එකම කාට 100 තලයක මේව පරතර සමාන වෙන්න කිදන්නෝ නැත්තම් වැරදි ඔයාල ඇන්න එක මට පේන්නෙත් ඇති නිසා හරියට බලන්න මෙතන ඉඳලා හැම පැත්තරම කොටු දෙකෙන් දෙකට තියෙන්න
हरी सर, हरी सर, हरी सर, होना ही करा था। बारह महीने पर वाइस हमारा देख कर वाई के दान दे कर रहा एक सवाल कर पाता वाई समान है दे यार वाई समान है बिंदु यार वाई समान है रीने तूने इलाक का वाई समान है रीने इकाई देखे इन्हें कि मित्र ताव तो रीने इकाई ताव आ गया क्या नहीं नाम वाई समान है रीने इकाई देखे इन्हें या देखी तुम्हें नहीं आते वाई समान ही हाथर वाई समान ही हाथर प्रस्तारे मात लक्षा हाथर का कांडा अंकल यान प्रस्तारे मात लक्ष हतरक खंडांक लिया प्रश्न आए पारा कि वायसमान हतर प्रस्तारे मत लक्ष हतरक खंडांक लिया लक्ष हतरक खंडांक लिया लक्ष हतरक खंडांक लिया वैसमान हतर प्रस्तार कोई वगे देखिए लाभ देती पर ले वही समान है हाथर एक तरह देख कर तू ना हाथर मेवा की प्रस्ताव है ओके इनमें लाखों का रन में लाख सब नुमा है वह विलेज वही कांडा के हाथर रखते हैं उन्हें एक तो और एक अकेले रीने एक ही थातर बिंदुए थातर एक ही थातर देखे थातर तूने थातर रीने तूने थातर ये ना लाख सब की प्यार तो मैं और तरह लिया गुलाब किया बारा रीने देखे हाथर सावे का रीने देखी हाथर तावे का बिंदी हाथर तावे का देखी हाथर देखी हाथर वो ये विधि और तरह लक्ष लिया न पड़ूँगा पर अंदर लक्ष हाथर का कांडा अंकल लिया न केला ही किया राइट तब एक प्रश्न है किधर आप कथा करोगे तो कौन पाठ भी ओको माप भी आसवार करने पड़ूँगा
අභ්‍යාස වල තියෙන ඒවත් එක තමයි මේ කතා කරගෙන ගියේ ඊළඟට ඕක මෙහෙනම් හතර වෙනි එක මම ලියන්න x සමානයි ඍණ 2 ප්‍රස්ථාරයේ මත x සමානයි ඍණ 2 ප්‍රස්ථාරයේ මත ලක්ෂ 4ක ඛණ්ඩාංක ලියන්න x ඔය කියන්න लक्ष हतर खंडांकिया उत्तर वैसमान हतर प्रस्ताव की वैकंडा हतर वाई धन हतर रहा එක්ස සමාන්තර රේඛාවන් එක්ස අක්ෂය. ඊට පස්සේ මේ මේක මේක උඩ තියෙන ලක්ෂ ලක්ෂ 4ක් ඛණ්ඩාංක ලියන්න කියලා කියනවා. ලක්ෂ 4. අපි දෙක ඍණ 2 ඍණ 1 0 1 2 3 කියලා. ඊට මේ ලක්ෂය මොකක්ද වෙන්නේ? මේ රේඛාව උඩ තියෙන. x කියන්නේ ඍණ 2යි y කියන්නේ 4යි. එහෙනම් ඍණ 2 4 එක ලක්ෂ මෙතර ලක්ෂය ගත්තොත් x කියන්නේ ඍණ 1යි y කියන්නේ 4යි ඍණ 1යි 4යි මේ ලක්ෂය ගත්තොත් එම x කියන්නේ බිඳුවයි y කියන්නේ 4යි මේ ලක්ෂය ගත්තොත් x කියන්නේ 1යි y කියන්නේ 4යි මේ ලක්ෂය ගත්තොත් x කියන්නේ 2යි y කියන්නේ 4යි y සමාන 4 කියන්නේ y ඛණ්ඩාංකය 4 වෙනස් වෙන්නේ නැහැ x විතරයි වෙනස් වෙන්නේ මේ මේක ඉස්සරලා කියලා දුන්න එක තේරුන්නේ නැහැ කියලා එවලා තියෙන එකෙක් ඒ හිතා යා තේරෙන්නේ නැති දැන් 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 ඊළඟට කියන්නේ x සමානයි ඍණ 2 ප්‍රස්ථාරයේ මත ලක්ෂ එහෙනම් x සමාන ඍණ 2 ප්‍රස්ථාරයේ අඳින්න ඕනේ අඳින්න නැතුව මනෝමය කියන්න පුළුවන් ඒ තරම් ලේසි मामे आधी में वड़ा हो गया तो एक पहन लीजिए एक कर देख कर उन्हें वाई इन्हें कर इन्हें देख कर इन्हें तो तो बोले मैंने मेक कर एक समान है इन्हें देख कर रास्ता है मेक का बात लाख से मेल लाख से मेल लाख से मेल लाख से मेल लाख से मेरे को एक समान है इन्हें देख कर एक समान है दाना देख कर धन देख प्रस्तारे मत लक्षण कंडा उत्तर तिब्बागत धन देखना उत्तर मित्र तमाम මේක විතරයි මේක ඉගෙන ගන්න තියෙන්නේ අද මේ කාලගුණය යහපත් නිසා සමහර ළමයි සම්බන්ධ වෙනවා ආපහු නැති වෙනවා
ආයෙ සම්බන්ධ වෙනවා. ඉතින් පොඩි ගැටලුවක් තියෙනවා මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හැමෝටම ගැටලුවක් වගේ තියෙනවා. ඊළඟ පාඩම් පටන් ගන්නත් පුළුවන්, ඊළඟ දවසේ පටන් ගන්නත් පුළුවන්. අභ්‍යාස ටික කරන්නයි තියෙන්නේ. කොහොමද ජනවාරි 14 තව නැවත ඉස්කෝල පටන් ගන්නවා කියලා කියන්නේ. අපිට තියෙන්නේ තව පාඩම් ත්‍රිකෝණ නිර්මාණයයි දත්ත නිරූපණයයි පරිමාණ රූප ඔව්. දවස් 3-4කින් ඉවර කරන්න පුළුවන් පාඩම් ටිකක් තියෙනවා. එතකොට ඉතුරු වෙලා තියෙන පාඩමක් කාලය පාඩම. දෙවැනි වාරයේ අන්තිම වාරයේ පාඩම. ඒ හින්දා මේ පාඩමේ අභ්‍යාස කරන්න ඊළඟ දාසේදී ඊළඟ පාඩමේ පටන් ගමුනේ. එහෙනම් අද මේ කාල ගුණයක් තයාපත් නිසා දැන් 20ක් හිටියා, ආයෙ 15-16ක් වුණා, ආයෙ එනවා යනවා ගැටලු තියෙන්නේ. ඒ නිසා මේ අද මේ පාඩම කරාම ඇති. එහෙනම් ඔයාලට ගෙදරින් කරන් තියෙන අභ්‍යාස මොනවද? 25:4 අභ්‍යාසයයි 25:5 අභ්‍යාසයයි මිශ්‍ර අභ්‍යාසයයි. මම දැන් පොඩි වෙලාවක් ගන්න, කලින් අභ්‍යාස වල අමාරු ඒවා තියෙනවා නම් අහන්න. 25:1 මොනවද අමාරු තියෙන්නේ කියන්නේ? 25:1 අමාරු මොනවද කියනවා අහන්න. 25:1 තුන්වෙනි ගාන සර්. 25:1 මේව අපි කරමු බලන්න. හරි, ඔයාලට කතා කරලම කියන්න පුළුවන්. මට වෙනවා කතා කරලා කියන්න බලන්න අමාරු ඒවා තියෙනවා නම් 25:1 තුන්වෙනි ගාන සර්. 25:1 තුන්වෙනි ගානේ මොනවද අමාරු? දශම සංඛ්‍යාවද? ඒකේ මොකද්ද කියලා කියන්න ගොඩක් තියෙනවනේ ඒකේ. වෙන දෙක අමාරු නෑනේ. තුන්වෙනි ගානේ තියෙන්නේ මෙහෙමනේ, සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් පහතක් කෙනෙක් එක්ක සංඛ්‍යා කාණ්ඩ ආරෝහණ පිළිවෙල. ඒකට නම් සංඛ්‍යා රේඛාවක් ඕනෙත් නැහැ. ඔයාලා හත ශ්‍රේණිය කරපු එක කුඩා මේකේ ඉඳලා විශාල එකට පිළිවෙලින් ලියන්න තියෙනවා. එකක් දෙකක් කරලා බලමු. වෙනත් 1.5 වෙන 3 මෙහෙමනේ තියෙන්නේ. හරි, දැන් කියන්න මේකේ කුඩාම එක මොකද්ද කියලා. සංඛ්‍යා රේඛාවෙන් හොයාගන්න හරියට කොහොමද හොයාගන්නේ? ඍණ 3 ඍණ 3 ඔව් ඔව් මේ විදිහට අපි ගත්තොත් බිංදුව 1 2 3 තර 5 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 තර මෙහාට එන්න කුඩාට වෙන්නේ නිකන් මේ පැත්තෙම තියෙන එක තමයි කුඩා මේක ඍණ 3 අන්නා ඊළඟට මොකක්ද? ඍණ 2 දෙවනි කොටස ප්‍රශ්නේ වාරණක තියෙනවනේ. දෙවනි එකේ තියෙන්නේ යන්න 2.5 තියෙනවා. ඉතින් 5.2 තියෙනවා, 3.4 එක තියෙනවා. ආ දැන් මේකේ කුඩාම එක මොකද්ද? ඍණ 5.2. ඍණ 5.2. ඊළඟට ඍණ 0.5. ඊළඟට ධන 2.5. 2.5.
इधर ट्यूटी का करण दिए ने निर्वासे में दत्त निरूपणे दत्त अर्थ कथने पाठम सहा परिमाण रूप पाठम देख විතරයි අපිට මේ පන්ති උගන්වන්න තියෙන්නේ